ඉංග්‍රීෂ් ප්‍රායෝගික වෙන්නේ නැතුව කවදාවත් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම පැහැදිලි කරන්නම් ඇයි මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නේ කියලා ඉංග්‍රීෂ් සිංහලෙන් ඔන්ලයින් channel එකේ. මේ channel එකේ අපි ගොඩක් කතා කරන්නේ ඉංග්‍රීෂ් ගැන, ඉංග්‍රීෂ් grammar විතරක් නෙමෙයි ඉංග්‍රීෂ් වලට සම්බන්ධ ගොඩක් දේවල් අපි කතා කරනවා. මොකද ඉංග්‍රීෂ් grammar විතරක් කියන ඔයාගේ life එකේ ඔයාට හොඳින් ඉංග්‍රීෂ් කතා කරන්න බෑ. අද අපි අරන් එන්නේ movie review එකක්. මේ movie review එක මම අරන් එන්නේ Wikipedia site එකෙන්. ඒ Wikipedia site එකේ තියෙන review එක මම ඔයාලට සිංහලෙන් පැහැදිලි කරනවා. ෆිල්ම් එක බැලුවා වගේම ඔයාට මේ ෆිල්ම් එක රස විඳින්න පුළුවන්. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි ටිකත් හදා ගන්න පුළුවන්. ඔයා විනෝද වෙන ගමන් ඔයාට ඉංග්‍රීසි හදා ගන්න ඉතාම හොඳ වීඩියෝ සීරීස් එකක් තමයි මෙතන ඉඳන් අරන් එන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මේ කතාව රසවත්ද කියලා. ඒ වගේම මේකේ ඉංග්‍රීසි ලෙසන් ටිකත් මාත් එක්කම ඉගෙන ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Miranda Wells is a nurse living in a small town. Miranda Wells කියන කෙනා නැත්නම් මේ නර්ස් ජීවත් වෙන්නේ ඉතාම කුඩා town එක. She is about to become a surgical nurse and is buying a new house. එයා surgical nurse කෙනෙක් වෙන්න සූදානමින් තමයි ඉන්නේ. Surgical nurse කෙනෙක් කියලා කියන්නේ සැත්කම් වලට භාජනය කරද්දී ඒකට සහාය දක්වන නර්ස්ලා. ඒ වගේම එයා අලුත් ගයක් ගන්නත් නියමිතව තමයි ඉන්නේ. Her friend set her up on a blind date with a man named Kevin. Kevin කියලා පුද්ගලයෙක් එක blind date එකක් කරන්න එයාගේ යාළුවෝ එයාට සූදානම් කරලා තියෙනවා. blind date එකක් කියලා කියන්නේ අපි කවුරු හරි කෙනෙක් මුල් වතාවට හම්බ වෙනවා නම් එයා කලින් දැකලා නැත්නම් ඒක blind date එකක්. On the day of the date while she is still getting ready, Miranda finds someone outside her porch whom she assumes is Kevin and invites him in. ඒ ඩේට් එක පවත්වන දවසේ නැත්නම් එයා ඒ අරයා හම්බෙන්න යන්න සූදානම් ඉන්න දවසේ එයා රෙඩි වෙමින් තමයි හිටියේ. ඇඳුම් මැඳගෙන සූදානම් වෙන්න තමයි හදන්නේ. ඒ වගේම එයාට තේරුණා කවුරු හරි එළිය ඇවිල්ලා ඉන්නවා. පෝච් කියලා කියන්නේ එයාගේ නිවස ඉස්සරහා තියෙන කුඩා ඉඩ ප්‍රමාණයට. එයා හිතුවේ කෙවින් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා. එයාට ඇතුළට ආරාධනා කළා. She offers him lemonade and goes into her bedroom to finish dressing. එයා කෙවින්ට කියලා කෙවින් කියලා හිතන මිනිස්සයාට දුන්නා ලෙමනේඩ් වීදුරුවක්. ඊට පස්සේ එයා ඇතුළට ගියා. එයාගේ ඇඳුම් මැඳලා ඉවර කරගන්න. When she comes out of her room, she sees she is blocking the door. එයා රූම් එකෙන් එළියට එනකොට එයා ඇඳුම් ඇඳගෙන කාමරයෙන් එළියට එනකොට එයා දැක්කා අර ආපු පුද්ගලයා කාමරේ දොර අවහිර කරගෙන තමයි ඉන්නේ කියලා. Beginning to feel uneasy, she asks him to leave and come back later for their date. එයා ටිකක් අමුත්තක් වගේ තේරෙන්න පටන් ගත්තා. ඒකින්ද එයා ඇහුවා දැන් ගිහිල්ලා පස්සේ එන්න පුළුවන්ද ඒගොල්ලන්ගේ ඩේට් එකට කියලා. He refuses. එයා ඒක ප්‍රතික්ෂේප කළා and walks to the door and locks it. එයා දොර ළඟට ගිහිල්ලා දොර ලොක් කළා. He then attacks and rapes her. ඔහු ඇයව දූෂණය කළා පහර දුන්නට පස්සේ. Later he is seen running away from the house as someone else comes to the door and knocks. ටිකකට පස්සේ සීන් එකෙන් පෙන්නන්නේ ඔහු දුවගෙන යනවා එළියට. ඒ වගේම තව කෙනෙක් ඇවිල්ලා දොරට තට්ටු කරනවා. The door is slightly open and the man Kevin comes in calling out for Miranda. දොර බාගෙට විවෘත කරලා තමයි තිබ්බේ. දැන් තමයි ඇත්තම කෙවින් කියන මිනිස්සයා එන්නේ. එයා මිරෙන්ඩාට කතා කළා. මිරෙන්ඩා කියලා නම අමතලා එයා කතා කළා කොහෙද ඉන්නේ කියලා බලන්න. He finds her in kitchen and calls the police. එයා kitchen එකේ ඉන්නවා. අර කෙවින් කියන පුද්ගලයා දැක්ක. ඒ වගේම එයා වහාම පොලිසියට call කරනවා. Miranda is next seen in the hospital beaten and having a rape kit and photos taken by the police. ඊළඟ අවස්ථාවේදී මිරෙන්ඩා අපිට දක්නට හම්බෙන්නේ හොස්පිටල් එකේදී. ඒ වගේම යාට හොඳටම පහර දීලා having rape kit, රේප් කරපු අය නැත්නම් දූෂණය කරපු අය අඳින ඇඳුමෙන් තමයි ආයේ. ඒ වගේම පොලිසිය විසින් ඡායාරූප ලබා ගන්නවා. The police asked if she had ever seen the man before and she said that actually she had. පොලිසිය අහනවා එයා මේ පුද්ගලයාව කවදා හරි දැකලා තියෙනවද කියලා. මීට එයා කියනවා ඔව් මම දැකලා තියෙනවා. ඊට පස්සේ they promptly go and arrest the rapist William Finn. ඒගොල්ලෝ වහාම නැත්තම් පොලිසිය කඩනමින් ගිහිල්ලා rapist අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයාගේ නම තමයි William Finn. Miranda tries to carry on with her life normally. Miranda උත්සාහ කළා මේ සිදුවීමට පස්සේ එයාගේ ජීවිතය සාමාන්‍ය විදිහට ගෙවන්න. Her real estate agent tells her that they can sell her house. Now, as no one wants to buy a house where someone just raped, එයාගේ ගෙවල් මිලදී ගන්න තැන නැත්තා. එයාට කිව්වේ එයාට මේ ගෙදර විකුණන්න බෑ දැන් මොකද කවුරු හරි දූෂණය වෙච්ච ගයක් තව කවුරුවත් ගන්න කැමති නැති හින්දා. While icing a cake at home, she notices a tremor in her right hand and realizes that she can't work in a surgery because of it. එයා කේක් එකක් අයිසින් කරන අතරතුර එයාට තේරුණා එයාගේ දකුණු අතේ තියෙනවා යම්කිසි වේවුලුමක්. ඒකින්ද එයා තේරුම් ගත්තා එයාට සර්ජරි එකක් කරන්න බෑ. ඒකින්ද සත්කමකට සහභාගී වෙන්න බැරි බව. She decided to write a letter to William in prison. එයා තීරණය කරනවා Williamට ලියුමක් ලියන්න හිරේ ඉන්න. Miranda's letter to William keeps being returned to sender. Miranda මේ යවන letter එක එයාටම ආපහු දිගින් දිගටම ලැබෙනවා. ඒක තමයි මෙතන return to sender කියලා කියන්නේ. She continues to resend the letter and finally receives a response and goes to visit William. එයා දිගටම මෙහෙම ලියුම් යවනවා. අවසානයේදී යාට ලැබෙනවා උත්තරයක් අනිත් පැත්තෙන් විලියම්ගෙන්. ඊට පස්සේ එයා යනවා විලියම්ව බලන්න මේ prison. He apologizes repeatedly for what he did to her and she begins to visit him regularly. එයා දිගින් දිගටම සමාව අයදිනවා. එයා කරපු දේ සම්බන්ධයෙන් ඇයට ඒ වගේම ඇය දිගින් දිගටම ඔහුව බලන්න යන්න පෙළඹෙනවා. They became friendly and flirt with each other during her visit. ඒගොල්ලෝ හොඳ යාළුවෝ වෙනවා. ඒගොල්ලෝ සතුටින් කාලය ගත කරනවා ඒගොල්ලන්ගේ හමුව අතරතුරේදී. While in prison, William has also been abusing his cellmate without the knowledge of the officers and is eventually released on parole. මේ හිරේයින් අතරතුර විලියම් කියන පුද්ගලයාගේ සෙල් එකේ ඉන්න පුද්ගලයාවත් කරදරයට භාජනය නැත්නම් අතවරයට භාජනය කරනවා. ඔෆිසර්ස්ලා නැත්නම් නිලධාරීන් කවුරුවත් දැනුවත්ව නෙමෙයි ඒක කරන්නේ. අවසානයේදී ඒගොල්ලෝ ඔහුව ප්‍රතිඥාවක් මාර්ගයෙන් නිදහස් කරනවා අදාළ කාල සීමාවට කලින්. Meanwhile, Miranda also befriends her father's aggressive dog by feeding him treats. The dog gets sick, stops eating, and eventually dies. ඒ අතුරුදු තව සිද්ධියක් වෙනවා. මිරෙන්ඩාගේ තාත්තගේ ඉන්නවා ටිකක් සැර පරුෂ බල්ලෙක්. මිරෙන්ඩා එයාට කෑම දීලා එයාවත් යාළු කරගන්නවා. ඒ වගේම ටික දවසකින් ඩොග් ඒ බල්ලව ලෙඩ වෙනවා. ඒ වගේම එයා කෑම කන එක නවත්තනවා. ඒ වගේම බල්ලා ටික දවසකින් මැරෙනවා. When he is released, William sends Miranda's flowers and makes plans to visit her. විලියම් ආපහු ආවට පස්සේ විලියම් යවනවා මිරෙන්ඩාට මල්. ඒ වගේම යා try කරනවා මිරෙන්ඩාව ආපහු මුණ ගැහෙන්න. When he arrives at her home, she puts him to work fixing up porch of her house. විලියම් එනවා ඒ ගෑනු ළමයා බලන්න නැත්නම් මේ නර්සෝ බලන්න. ඊට පස්සේ ඇය ඔහුව දානවා ඒ ගේ ඉස්සරහා තියෙන porch එක හදන්න. එයාගේ ඉස්සරහා තියෙන ඒ ඉදිරිපස කොටස හදන්න දානවා ආරයව. They continue to flirt but she never allows him into her house. ඒ දෙන්න හොඳට ආදරයෙන් කතා බහ කරලා ඉන්නවා. හැබැයි ඇය කිසිම වෙලාවක විලියම්ට ඉඩ දෙන්නේ නැහැ යාගේ ගේ ඇතුළට එන්න. When William goes to the hardware store where Michael works, Michael realizes who he is and charges over to Miranda's house to warn her he is out of prison. කවුද මේ මයිකල් කියන්නේ? මයිකල් කියන්නේ මිරෙන්ඩාගේ තාත්තා. විලියම් යනවා hardware store එකට බඩු ගන්න. මිරෙන්ඩාගේ තාත්තා හෙදි හම්බ වෙනවා. මයිකල් රියලයිස් කරගන්නවා. මයිකල් තේරුම් ගන්නවා මේ පුද්ගලයා තමයි මිරෙන්ඩාගේ දූෂණයට සම්බන්ධ වෙච්ච පුද්ගලයා. ඒක හින්දා එයා ආපහු ඇවිල්ලා මිරෙන්ඩාට අවවාද කරනවා. When he realizes William has been to the house, they have an argument. ඔහු තේරුම් ගන්නවා විලියම් මේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. ඒකින්ද ඒගොල්ලෝ අතර කතා බහක් නැත්නම් ගැටුමක් ඇති වෙනවා, මත ගැටුමක් ඇති වෙනවා. One day after working on the porch, William says he is not feeling well and begs to be allowed into use the bathroom. එක දවසක් මේ වැඩේ ඉවර වුණාට පස්සේ විලියම්ට දැනෙනවා එයා හොඳින් නෙමෙයි කියලා. එයා කාරුණිකව ඉල්ලා සිටිනවා නැත්නම් අයදිනවා මට bathroom එක පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා. Miranda reluctantly agrees and upon entering the house he collapses. Miranda එච්චර කැමැත්තක් නැතුව මේකට ඉඩ දෙනවා. ගේ ඇතුළට ගියාට පස්සේ ඔහු වැටෙනවා. ඔහු කලන්දාලා වැටෙනවා. නැත්නම් ඔහුට අමාරුවක් ඇති වෙනවා. When he wakes up he finds himself strapped to the bed in the basement. Ohu avadi wenakota ohuta therum ganna puluwan wenawa ohu basement එක නැත්නම් පල්ලෙහාම මාලේ දින ඇඳට තියලා ගැට ගහලා තමයි තියෙන්නේ. She admits to poisoning him with antifreeze in his lemonade. ඔහුට දෙනවා lemonade එකක් ඒකට වස දාලා දෙන්න තමයි ඇය කටයුතු කරන්නේ. ඒකට antifreeze කියන වාහන වලට දාන oil වර්ගයකුත් එකතු කරනවා ඇය. Miranda tells him that she also poisoned her father's dog and allowed her mother to die. Miranda ඒ වෙලේ ප්‍රකාශ කරනවා ඔහුට තාත්තගේ බල්ලටත් එයා තමයි වස දුන්නේ. ඒ වගේම ඇයගේ මවත් මැරෙන්න ඉඩ ඇරලා ඇය බලන් හිටිය බව. Then he passes out again. She rolls over the surgical tray. එයා සැත්කම් වලට භාජනය කරන උපකරණ ටික අරන් එනකොට ඔහු නැවත වරක් ටිකක් unconscious ගතිය නැත්තම් කලන්තේ දාන්න පටන් ගන්නවා. ඔහු ආපහු නිින්දට වැටෙනවා. Over the next few hours, she operates, and when he wakes up, leads him to believe she has amputees his right hand, taunting him with a fake one and asking what matters to him. Over the next few hours, ඊළඟ පැය කිහිපෙදී ඇය ඔහු operation එකට භාජනය නැත්නම් සත්කමකට භාජනය කරන ඔහු නැගිටිනකොට අවදි වෙනකොට ඔහුට දැනෙන්න හරිනවා ඔහුගේ දකුණු අත කපලා කියලා. හැබැයි මේක බොරුවට තමයි කරලා තියෙන්නේ. බොරුවට කපපු අතක් ඇය පෙන්නනවා. ඊට පස්සේ ඔහුට සරදමක් කරනවා මෙහෙම තමයි ඔයාගේ අත කැපුවේ මම කියලා. ඊට පස්සේ asking what matters to him අහනවා ඔයාට දැන් මොකක්ද දැනෙන්නේ කියලා. It is later revealed that she actually castrated him. පසුව අනාවරණය වන කරුණු වලට අනුව බලනකොට ඇය ඇත්තටම ඔහුගේ වුෂණ කෝෂ දෙක කපලා ඉවත් කරලා දෙන එක තමයි අපි castrated කියලා කියන්නේ. The film ends with Miranda visiting her father, stating that William will not be coming around anymore. ෆිල්ම් එක අවසාන වන්නේ මිරෙන්ඩා ඇවිල්ලාගේ තාත්තට කියනවා විලියම් ආපහු මේ පැත්තේ එන එකක් නැහැ කියලා. ඔය විදිහට තමයි මේ ෆිල්ම් එක අවසන් වෙන්නේ. මම හිතනවා ඉංග්‍රීසි එක්ක මේ ෆිල්ම් එක ඔයාලා තේරුම් ගන්න මේ වාක්‍ය ටික උපකාරී වෙන්න ඇති කියලා. සමහර තැන්වල වැරදි වෙන්න ඇති ප්‍රොනන්සියේෂන් වලදී. මොකද මේ රෙකෝඩින් එක එකපාර ගන්න රෙකෝඩින් එකක් කීප කතාවක් ගත්තේ නැහැ. ටයිම් එක ලොකුවට වේස්ට් වෙන නිසා. එහෙනම් මේ වගේ ෆිල්ම්ස් රිවිව් වලින් ග්‍රැමර් ලෙසන්ස් වලින් දිගටම එකතු වෙන්න channel එක subscribe කරන්න. යාළුවන්ටත් මේ කතාව share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා ඊළඟ දවසෙත් මේ විදිහට හම්බෙමු.